සිරිදරාට දරුවන් සරණයි අද නැත්තව සම්බන්ධවන්නේ විසුද්ධි මාර්ගය ග්‍රන්ථය ඇසුරින් ආනාපාන සතිය සති භාවනාව පිළිබඳ කියන ධර්ම සාකච්ඡාව සමගයි අද අපිට තියෙන්නේ 23 වෙනි පාඩම ආනාපාන සතියේ 23 වෙනි වැඩසටහන ඒක අපි තාමත් ඉන්නේ 421 වෙනි පිටුව විසුද්ධි මාර්ගයේ 421 වෙනි පිටුව අපි සාකච්ඡා කරා මේ වෙනකොට ප්‍රථම චතුස්කයේ දැන් සාකච්ඡා කරගෙන ඉන්නේ ආනාපාන සතිය අපි දන්නවා සෝ සතෝව අස්ස සති සතෝව අස්ස සති ඊට පස්සේ දීගා දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ඊට පස්සේ රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්ස රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති ඊට පස්සේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති ඔන්නෝයි පියවර 8 නැත් 7ක් කියලා ගන්න පුළුවන් යුගල් 4ක් හෝ පියවරයන් 8ක් අට තමයි අපිට මේ යෝගා මේ ආධිකාර්මික යෝගාවචරය නැත්නම් ආරම්භක ආනාපාන සතිය පුහුණු කරන්න පිළිපැදිය යුතු පියවරයන් 8 නැත්නම් යුගල් 4 කියලා අපිට තේරු ගන්න පුළුවන්. එතකොට ඒකෙදී අපි ඒ පියවරයන් ටික ඊට පස්සේ අපි සාකච්ඡා කරා ප්‍රායෝගික වශයෙන් කොහොමද මේක ප්‍රායෝගිකව කරන්නේ කියලා. අපි කියුවා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. ඒ කියුවේ මොකද්ද? ආශ්වාසයට ප්‍රශ්වාසයට අපේ සිහිය පීඩවන. සිහිය පීඩවන ආශ්වාසයට ප්‍රශ්වාසයට. දැන් ඒකෙදි අපිට තවත් පොඩි කරුණක් ඉගෙන ගන්න කරුණක් තියෙනවා. ඒ කරුණ තියෙන්නේ මෙන්න මේ ග්‍රන්ථය. අපි දන්නවා මේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන් වහන්සේගේ කුඩා පොත් පිටක් තියෙනවා බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානයේ අපේ මිස්තමයට ලබා දුන්නේ එක. මේක සමහර කරුණ අපිට වැදගත් නේ අපිට ඉගෙන වැදගත්. මේක තියෙනවා ස්වභාවයෙන්ම ඒ කියන්නේ ඉබේම සිදුවන හුස්ම ඇතුල් වීම වීමටත් පිටවීමටත් එසේ සිදුවන්නට ඉඩදී තමා ස්පියාගේ කියන්නේ ස්වභාවික උෂ්ම කාර්යෝයි කපිලා මේක ගන්න කරුණ ඒක නෙමෙයි අපි මේ දැන් මෙතෙන් ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ඊට පස්සේ කියනවා ඒ හුස්ම ඇතුල් වීමේ ඇතුල් වීමේදී මුලින්ම හැපෙන තැන පිටවන පිටවන විට අන්තිමට හැපෙන තැන සිද්ධින් සරකා ගත යුතුයි. ඒක තියෙන්නේ 9 පිටුවේ. 9 පිටුවේ දෙවෙනි ඡේදයේ කැදකේ තුනේ ත්‍රි පහයි හය හත අටවෙනි අටවෙනි තෙල. ඒක තියෙනවානේ හුස්ම ඇතුල් වීමේදී මුලින්ම හැපෙන තැන පිට වෙන විට අන්තිමට හැපෙන තැනක් සිද්ධින් සලකා ගත යුතුයි. දැන් අපි මේ දක්වා එහෙම නෙවෙයි මම හිතන්නේ කරේ. ආශ්වාසයේදී ආශ්වාසයේ හැපෙන තැන ප්‍රශ්වාසයේදී ප්‍රශ්වාසයේ හැපෙන තැන නේද අපි ගත්තේ. අපි දන්නවා හුස්ම හැපෙන තැන ස්ථාන දෙකක් වෙන්න පුළුවන්. නාහේ නාසික නාසිකාවක නාසයේ දිග කෙනාගෙන වදින්නේ නාසිකාග්‍රයේ. නාසයේ පිටි කෙනාගේ වදින්නේ උඩුතලයේ. හුස්ම රැල්ල. ඒ දෙන්න ඒ ස්ථාන දෙක තමන්ගේ මොකද්ද ස්ථානය කියලා අඳුර ගන්නවා. හරිද? ඒක හරි. ඊට පස්සේ අපි මේ දක්වා මෙනි කරේ හුස්ම දැන් ආශ්වාසයේ පටන් ගන්න තැන ප්‍රශ්වාසයේ පටන් ගන්න තැන තමයි අපි අරමුණු කරේ. අපි මේක කියනවා මේක මේ අනිත් පොත්වල සඳහන් නෑ මේ කරුණ. මේක කියනවා දැන් ආශ්වාසයේදී හුස්ම හැපෙන තැන ප්‍රශ්වාසයේදී හුස්ම අවසන් වෙන තැන. ප්‍රශ්වාසයේ අවසන් වෙන. මම හිතන්නේ ඒක
ඒක මම හිතන්නේ නිවැරදි නිවැරදි කියන්නේ ඒක අපිට පහසුවක් වෙනවා. දැන් මේක තමන්ට සුදු විදිහට මේක කර කිීමේ නිදහසක් තියෙනවා. ඒකට නීතිය භාවිත උනන්සි දාන්නේ නැහැ. මට තේරෙන විදිහට ඒක විශේෂයෙන් කියලා නැහැ. නමුත් මේ කියන කාරණේ මම හිතන්නේ අපිට වැදගත් විශේෂයක්. ඒක හිතන්න ඕන කාරණයක් කියලා මම හිතුවා. මොකද දැන් අපිට අර සබ්බකාය පටිසංවේදී කියන සබ්බකාය පටිසංවේදී නෙමෙයි. ඔව් සබ්බකාය පටිසංවේදී කියන තුන්වෙනි යුගලයේදී තුන්වෙනි යුගලයේ මතකයි නේද? රස්සංවා ඊට පස්සේ දීගංවා රස්සංවා සබ්බකාය. කොහොමද ඉන්නේ? දීගංවා යුගලයයි රස්සංවා යුගලයයි සබ්බකාය පටිසංවේදී තුන්වෙනි යුගලයේ. මතකයි නේද? දැන් සබ්බකාය කියන්නේ මේ හුස්ම රැල්ලේම මුල නැද අග. එතකොට ওই තුනම හොයන්න තියෙන දැන් තුන්වෙනි පියවරේ. දැන් එතකොට අපි දැන් අපිට දැන් පුහුණු වෙලා තියෙන්නේ මුල හොයන එක විතරයි නේද? අපිට මුල විතරයි හොය පුරුදු වෙන්නේ. දැන් මුලදී පුහුණු කරන්නේ අපි මුල හොයන්න විතරයි. එතන අපිට අගත් හොයන්න වෙනව නේද? අගයි මුලයි හැසිරෙන විදිහේ වෙනසක් තියෙනවා. අගයි මුලයි හුස්ම රැල්ලේ අගයි මුලයි හැසිරෙන විදිහේ වෙනසක් තියෙනවා. සහ ඒ මුළු ආශ්වාසය ප්‍රශ්වාසය එකක් විදිහට ගත්තොත් ඒකේ මුලයි අගයි ගත්තහම ඒකේ දිග දිග ගැන අපිට යම් අවබෝධයක් එනවනේ අනිත් එක නේද? දැන් මේකේ මුලයි ප්‍රශ්වාසය අගයි හෙව්වහම මුළු සුෂ්මේ තියෙන විශාලත්වය පිළිබඳ සලකුණක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වාසි දෙක අතර තියෙනවා. එකක් තමයි අග හොයා ගැනීමට පුරු වෙනවා. හරිද? අග හොයාගන්නකට පුරු වෙනවා. ඒක වටිනවා. අපිට වහන්න මොකද ඒක වටික අග හොයාගන්න වෙනවා ඉස්සරහට අපිට. නේද? ඒක නිසා ඒක වටිනවා. අනිත් එක තමයි අපිට මේක හුස්ම මුළු හුස්ම රැල්ලේ දිග කෙටි බවත් අඳුර ගන්න වෙනෝනේ දැන්. නේද? සබ්බකාය හොයාගන්නත් වෙනවා. වෙන වෙනම ආශ්වාස ප්‍රශ්වාසයේ දිග දිග හොයාගන්නත් වෙනවා. ඒකත් වැදගත්. ඒකටත් අපිට උමනා වෙනවා. ඒක නිසා අපි ආශ්වාසයේ මුල ආශ්වාසයේ අගත් තමයි අර සෝ සතෝ අස්ස සති කියන දේදී අපි මෙනෙහි කරන්නේ. හරිද? ඒක මම හිතන්නේ හොඳ කාරණයක්. ඒක අපිට ඉගෙන ගන්න ඕන කාරණයක්. ඒතකොට ඒක හරි ඒක පැහැදිලි නේද? ඒක පැහැදිලි. ඊට පස්සේ මේකේ කියනවා මේ මේකේ කියනවා අර මේ වාඩි වෙලා ඉස්සෙල්ලම අපි ගණනාව පටන් ගන්න කලින් ඉස්සෙල්ල හුස්ම ගන්න වෙන බව දැනගන්න එපාය. හුස්ම ගන්නව නැති වෙනවා කියලා දැනගන්න එපා. ඊට පස්සේ තමයි ගණනාව පටන් ගන්න. ගණනාව දැන් ගණනාව කියන එක දන්නවනේ ගණන් කරන එක. ඒ ගණනාවෙන් නැත්නම් හුස්ම ගන්නායේ නැති වෙන හුස්ම තියෙනවා කියලා දැනගන්න එපාය. දැන් නිකන් ඉන්නාට හුස්ම ගන්න එක අපිට තේරෙනවද? නෑ. හුස්ම ගන්න එක තේරෙන්නේ අපි 100 වෙන්නේ ඔය නිකන් හුස්ම ගන්නවා. අපි දන්නේ නෑ. අපිට තේරෙන්නේ නෑ. අපිට දැනීමක් නෑ. සිත වශයෙන් දන්නවා ඉවරට අපේ අපි අරමුණක් විදියට ඒ දන්නවද හුස්ම ගන්න වෙලාවට නෑ එහෙම ගන්නේ නෑ. එතකොට ඉස්සෙල්ලම කරන්නේ හුස්ම ගන්නවා මේ හුස්මක් ගන්නවා දැනගන්නවා. ඊට පස්සේ තමයි ගණනාවට යන්නේ. එතකොට මේ හුස්ම ගන්න බව දැනගත්තාම ඉස්සෙල්ලම පටන් ගත්තනේ ඉස්සෙල්ලම පටන් ගන්නේ සෝ සතෝ අස්ස සති සතෝ වස්ස සති. හුස්ම ගන්නවා දැනගන්න ගන්න බව දැනගන්නවා පිට කරන බව දැනගන්නවා. එතකොට ගන්න බව දැනගන්නවා මේ පිට කරන බව දැනගන්නවා කියන පළවෙනිම පටන් ගන්නව තැනදී කරන්න ඕන ආශ්වාසයේ මුල ප්‍රශ්වාසයේ අගත් දැනගන්න. එතකොට මේ අපි අරමුණු කරන්න ඕන මේ අපි මුළු සබ්බකායම දකින්නේ නැහැනේ පළවෙනිගේ. පළවෙනිගේ කියන්නේ නැහැ මුළු හුස්ම රැල්ලම බලවද නැහැ. එතකොට අල්ල ගන්න බෑ අපිට. අල්ල ගන්න බෑ. ඔව් හරියට අල්ල ගන්න බෑ. ඒක වෙන්නේ තව සබ්බකාය අල්ලන්නේ අපි තුන්වෙනි මේ අපි කියන්නේ අර තුන්වෙනි යුගලයේදී තමයි සබ්බකාය ගන්න. ඒ කියන්නේ මුලයි මැදයි අගයි බලන්නේ. ඒක තාම බලන්නේ නැහැ. අපි මෙතෙන්දී අපි බලනකොට මුලයි ආශ්වාසයේ මුල ප්‍රශ්වාසයේ අගත් බලන්න උත්සාහ කරනවා. එතකොට
ඒක වාසියක් තියෙනවා අපිට. හැබැයි මේක තව කාරණයක් තියෙනවා මම හිතන්නේ ඒක නම් අපිට ගත යුතුක නොගත යුතුයි කියන එක තමයි මගේ වැටහීම. මේ කියන හුස්ම ගන්න වාර පමණක් හෝ මේක තියෙන ගණනාව කියන එකේ බලන්න. ඒ කියන්නේ 10 වෙනි පිටුවේ ගණනාව කියන පැහැදිලි කිරීමේදී මීළඟට කළ යුත්තේ කියලා තියෙනවා. මීළඟට කළ යුත්තේ හුස්ම වාර ගණන් කිරීම. හුස්ම ගන්න වාර පමණක් හෝ හුස්ම පිට කරන වාර පමණක් ගණන් කළ යුතුයි. මේ දෙකම මිශ්‍ර නොකළ යුතුයි. එය කරුණුවේ මෙසේ කියලා මේක කියනවා. ඒ කියන්නේ මේක කියන්නේ හුස්ම ගන්නකොට එකයි කියලා ගණන් කරන්න මේ ගණනාවේදී එකයි කියලා ගණන් කරන්න කියලා කියන්නේ හුස්ම ගන්නකොට එකයි දෙකයි තුනයි හතරයි කියන තමයි මේක කියන්නේ කරන්න කියලා. හැබැයි ඒක නිවැරදි නෑ කියන එක තමයි මගේ හැඟීම. මොකද මේකේ විචිත්‍ර මාර්ගයේ එහෙම එකක් කියලා නෑ. මොකද අනිත් එක ආශ්වාසය ප්‍රශ්වාසය වෙන වෙනම අපිට භාගතුන් වහන්සේ දේශනා කරනෝනේ වෙන වෙනමනේ කියන්නේ දෙක. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. ඒක වෙනම කියලා වෙනම කියනවා දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලා. දැන් අපි මෙතෙන්දී ආශ්වාසයේ විතරක් ඒකට විතරක් හිත යොමු කරලා එතෙන්දී ප්‍රශ්වාසයේ අදාළ වෙන්නේ නේද? අපි එකයි කියලා ආශ්වාසය ගන්නවා. ප්‍රශ්වාසය අදාළ දෙකයි කියලා ආයත් ආශ්වාසය ගන්නවා. ආයි ප්‍රශ්වාසය අදාළ තුනයි කියලා ආයත් ආශ්වාසය ගන්නවා. එතකොට ප්‍රශ්වාසය අපේ මග ඇරෙනවා. එතකොට කොහොමද අපි ඊළඟ සැරේ ප්‍රශ්වාසය අල්ලගන්නේ? එතකොට ඒක මම හිතන්නේ වැරදි. හරිද? අපි දැන් මේකේ මේවා කිමුණ පලින් මේ ඔක්කෝම අපි එහෙම ගන්නේ නැහැ. ඒකේ හරි දෙය ගන්නවා මේවත් එක ගලපලා වැරදි අයින් කරන්නේ. අපිට වැටහෙනවා නම් මේක වැරදි කියලා අපි ඒක අයින් කරනවා. දැන් ඒක මම හිතන්නේ නිවැරදි නැහැ. මේ පොතේ තියෙන එහෙම. ඒක නිවැරදි නැහැ. ඒක අපි අර කිව්ව විදිහ තමයි ආශ්වාසය එකයි ප්‍රශ්වාසය දෙකයි ආශ්වාසය ඊළඟ ආශ්වාසය තුනයි 4යි 5යි එහෙම තමයි ගණන් කරන්නේ. මොකද ආශ්වාසය ප්‍රශ්වාසය දෙකම අපි දෙකක් විදිහට අඳුරගන්න වෙනවා. එකක් විදිහට අඳුර එකක් මේක එකක් විදිහට මේ අඳුරගෙන තියෙන්නේ. ආශ්වාසය එකයි හැරි ප්‍රශ්වාසය එකයි හැරි එක සෙට් එකක් නැත්නම් එක යුගලයක් විදිහට එක තඳුර ගන්න කියන එකයි මේක කියන්නේ. ඒක වැරදි. ඒක වැරදි විය යුතුයි. අපිට මේක කියන්නේ ආශ්වාසය ප්‍රශ්වාසය වෙන වෙනම ගන්න ඕන. ආශ්වාසය ප්‍රශ්වාසය එකයි දෙකයි ඒක වෙන වෙනම අපිට අංකයක් දාලා සලකුණු කරගන්න වෙනවා දෙකක් විදිහට. මොකද අපිට අස්නේ අර මේ භාග්‍යතුන් වහන්සේම මේක දෙකක් විදිහට සතිපට්ඨානෙම දේශනා කළා කියලා තානාපස්සනාන සති භාවයේ සූත්‍රයේම වෙනම දෙකක් විදිහට කියනවා. ඒ නිසා මේක දෙකක් විදිහට අපිට ගැනීම කළ යුතුයි කියන එක තමයි මම හිතන්නේ නිවැරදි. ඒ කාරණා දෙක වැදගත් නේ. අපිට මේකෙන් මම හිතන්නේ ඒක කාරණා දෙක එකකින් එකට ගන්න ඕන. ඊළඟට අද පාඩමට අපි කිව්වොත් අපි එදා කිව්වා අර විදර්ශනා උපක්ලේශ අපි දැන් දෙකම පාඩම ගුවත් එතකොට දැන් අපි සාකච්ඡා කරා දශවිද්‍යා අර්පණා සත්සප්පාය සත්සප්පාය දර පංච වශීතාවෙන් සාකච්ඡා කරමින් අපි ආවා අර උපමාවක් කිව්වා කඹුරු හැම සුළං ගන්නන කාලේ සමද පුරුෂෝත්සාහයද නිසා වාතය පවත්නාසේ කය හා සිත නිසා ආශ්වාස ප්‍රශ්වාසය පවත්නේ යයි දැතියු. කඹුරු හැම කියන එක අපි කිව්වා අර කම්මල් කරුවා අර මේ මයින්හමට තමයි මේ කියන්නේ. අර ඒකට හුලම් පුරවලා හුලම් අදිනකොට හුලම් එක උඩටින් ඇවිල්ලා හුලම් වන්ත වෙවිලා අර යකඩේ රත්තර ගන්න ලිපපත් වෙනවා. ඒක තමයි මේ කඹුරු හැම සුළං ගන්නන ඒ උපමාවක් කියලා තියෙන්නේ. ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාසය හා කය ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාස හා කය රූපේයයිද සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්ම අරූපේයයිද. එතකොට මෙතෙන් මේ කය කියලා කාර්සි විශේෂක පිටුව කාර්සි විශේෂක මේ කියන්නේ මේ හාර්සි විශේෂක කිව්වේ මේ 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 විසුද්ධි මාර්ගයේ හාර්සි විශේෂක විසුද්ධි මාර්ගයේ හාර්සි විශේෂක අපි ওই පොතට යනවා මේ මෙතනින් අපි සම්බන්ධය හදාගමු මෙතෙන්ට යන්න. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය හා කය දැන් අතරම කය කියන එක මෙතෙන්දී කය රූපේ රූප කය විදියට ආයෙත් අපි දෙකකට බෙදා ගන්නවා. දැන් අපි දරන්නේ අපේ ශරීරය හැදිලා තියෙන්නේ රූපකය සහ නාමකය විදියට බෙදා ගන්න අපි දන්නවනේ. දැන්
රූපයෙන් හැදිච්ච මේ භෞතිකව හැදිච්ච රූපකයක් ඊට පස්සේ නාමකයක් වෙ මේ සිත චිත්ත චෛතසික වලින් හැදිච්ච සිත. එතකොට දැන් ඔන්නේ දෙක වෙන් කරගන්න. ඊට පස්සේ රූපකයක් අයි අපි දෙහිකට බෙදා ගන්නවා මෙතෙන්දී මොකද්ද මේ හුස්ම රැල්ල එක කයක් විදිහට ගන්නවා. හුස්ම රැල්ල රූපයෙන් හැදිච්ච එකක් නේද? මේ හුස්ම රැල්ල ඒකක් කයක් විදිහට ගන්නවා. එතකොට ඒක ආශ්වාස ප්‍රශ්වාස කියන කය. රූපකය. ඊවසේ අනිත් ඒ ආශ්වාස ප්‍රශ්වාස ඇති කරන්නේ අර භෞතික කය. හරි නේද? එතන කයවල් දෙකක් විදිහට අපිට ඒක මෙතෙන්දි වෙන් කරගන්න පුළුවන්. ආනාපාන සතියේදී අපි මේ රූපකය තායි දෙකකට බෙදෙනවා. ආශ්වාස ප්‍රශ්වාසය සහ කය විදිහට. ආශ්වාස ප්‍රශ්වාස කය වෙනමයි ඒක ඇති කරන කය වෙනමයි දෙකක් විදිහට අඳුරගන්නවා. පැහැදිලි නේද ඒක? මොකද සමහර ස්ථානවලදී මේ ආශ්වාස ප්‍රශ්වාසය කය විදිහට හඳුන්වලා තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කය. කියන්නේ හුස්ම අර හුස්ම ටික නෙමෙයි තියෙන්නේ. හුස්ම ටික කියන්නේ මේ රූපයෙන් හැදිච්ච හුස්ම ටිකට අපි වෙනම ආශ්වාස ප්‍රශ්වාස කය කියලා භාවිත කරනවා. ඒතර මේ දෙකම එකතු කළා තමයි මෙතන රූප කය කියලා ගන්න මෙතන. හරිද? රූපයයි. ඒතර ඉප්පිති ආශ්වාස ප්‍රශ්වාසය හා කය කියලා කිව්වේ මෙතන ආශ්වාස ප්‍රශ්වාසය කියන්නේ එකක් විදියට කයක් අපි අඳුරගත්තා. ඒක ඇති කරන කය තවත් කයක් විදියට. ඒතර මේ දෙක රූපය කියලා ගත්තා. නැත්නම් රූපකය. සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්ම. සිතයි තත්සම්ප්‍රයුක්ත ධර්ම වූයේ චෛතසිකනි. නේද? තත්සම්ප්‍රයුක්ත ධර්ම ඒ ආශ්වාස ප්‍රශ්වාසය ඇති කිරීමට කැමති වෙන නැත්නම් ඇති කිරිය යුතුයි කියලා ඇති වෙන සිතයි ඒ සිතත් එක්ක උපදින චෛතසික ටිකයි තමයි මෙතන තත්සම්ප්‍රයුක්ත ධර්ම කිව්වේ ඒක. සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්මය ඒක අරූපය. නාමයක කියන්නේ අරූපය තමයි. අරූපයයි ඒක ව්‍යවස්ථා කරන්නේ. දැන් මේ දෙක ඔන්න ඔතනින් වෙන් කරලා හඳුර ගන්න. මේ සංක්ෂේපයයි විස්තර මතු දිස්ත්‍රි විදුෂ්ටි විසුද්ධියේදී පැහැදිලි කරනවා කියලා කියනවා. මෙසේ නාම රූප ව්‍යවස්ථා කොට ඒ නාම රූපයන්ගේ ප්‍රත්‍යසයන්නේ ඒ නාම රූපයන්ගේ ප්‍රත්‍යසයන්නේ සොයා ඒ ප්‍රත්‍ය දැන තුන් කල්ලි ඒ පිළිබඳ පැවැත්මේ සැකේ දුරු කරන්නේ. එතකොට තුන් කල්ලි කියන්නේ අතීත වර්තමාන අනාගතේව මේ නාම රූප වල පැවැත්මක් තියෙනවා කියලා ඇති වෙනවා පැවැත්ම නැති වෙනවා. එතකොට අතීත ටිකක් තියෙනවා වර්තමාන ටිකක් තියෙනවා අනාගතේ ඉදිරිත් ඇති වෙනවා. එතකොට එහෙම පවතින බව අපි මේයි කරනවා. එසේ දුරු සැක දුරු කොට කලාප සම්මර්ෂණය වශයෙන් ත්‍රිලක්ෂණ නගා ත්‍රිලක්ෂණයට යොමු කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම. උද්‍යප්පාන පස්සනාවට ඌරු භාගයේ උපන් ඕපාසාදී දස විදර්ශනෝපක්ලේශයන් දුරු කොට උපක්ලේශයන් මිදුණු පටිසම්නිදා මාර්ගඥානය මාර්ගය කියලා. එතකොට දැන් මේ කියන්නේ දැන් ඔන්නඔහම අපි දන්නුනේ මේ උද්‍යප්පාන නාමය කියලා කිව්වේ මොකද? දේවය ඥානය මේ. මොකද්ද මේ දේවය ඥානය කිව්වේ? විදර්ශනා ඥාන. දැන් මෙතෙන්දී ඔන්න විදර්ශනාට හරවන්න හදන්නේ මේක. දැන් මෙතෙන්දී එනකන් අපි මේ සමතේ කළා. ඊට පස්සේ සමාධිය උපදවගෙන දැන් ඔන්න ඔතෙන් දිහාට අපි ත්‍රිලක්ෂණයට හැරෙන්නේ කොහොමද ඉතින්ද? ත්‍රිලක්ෂණයට හැරෙව්වයි කියන්නේ දැන් ත්‍රිලක්ෂණයෙන් මේ දිහා බැලුවා. ඒ කියන්නේ මේ කයත් මේ රූපයත් අරූපයත්. රූපේ කියන්නේ මොකද්ද? මේ හුස්ම රැල්ල කය. අරූපේ කියන්නේ මොකද්ද? ඒක ඇති ඒ හුස්ම රැල්ල ඇති කර ඇතිවීම සඳහා බලපෑපු සිත සහ චෛතසික. අරූපේ. එතන මේවා මේ වගේ උදයක් තියෙනවද? වයක් තියෙනවද? ඒ දෙක බලන්න. ඊට පස්සේ ඒක දෙවණිය වෙන්නේ ඉස්සෙල්ලම බලනවා මේක ඇත්තටම දිගටම තියෙන එකක්ද මේක? නැහැ. මේ ඒ තියෙන රූපයයි අරූපයයි නැත්තම් නාම රූප නැත්නම් රූපේ නාම. හරිද? ඔබ නාම රූප දෙකනේ. ඉතින් මේ දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කරනවා. ඒක තමයි ත්‍රිලක්ෂණයට බලනවා කියන්නේ. ත්‍රිලක්ෂණයෙන් බලනවා කියන්නේ මොකද්ද? සම්මර්ෂණ ඥානය. ත්‍රිලක්ෂණයෙන් බලලා අපි බුදවගන්නේ සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ අර විසුද්ධීන් හතෙන් මොකද්ද? මාර්ගා මාර්ග ඥාන විසුද්ධිය නේද? මාර්ගා මාර්ග ඥාන විසුද්ධිය තමයි
සම්මර්ෂණ ඥානයේදී සම්පූර්ණ වෙන්නේ. අපි ත්‍රිලක්ෂයෙන් බලනවා කියන බලලා ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව වටහා ගන්න වටහා ගත්තනම් ඒ කියන්නේ ශීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දෘෂ්ටි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මාර්ග මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් උන මාර්ග මාර්ග ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ වුණා කියන එක තමයි ඒක කියවේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ මේ නාම රූප වල මේ නාම රූප වල මේ නාම රූප කිව්වේ මොකද්ද? මෙතන තියෙන අර ආශ්වාස ප්‍රශ්වාසයයි ඒක ඇති කරන කයයි ඒක රූපය. ඊට පස්සේ ඒක ඇති කරන සිත නාමය චිත්ත සහ චෛතසිකේ නාමය. ඒතර ඒක ඒ නාම රූප ඒ ටික උදයක් තියෙනවා වයක් කියක් වයක් තියෙනවා කියලා දැනගන්න. ඒක තමයි උදේවය ඥානය කියන්නේ. උදේවය ඥානය කියන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනි ඥානය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අයිති වෙන සම්මා මේ විදර්ශනා ඥාන නමයක් තියෙනවා. හරිද? ඒ නමේ පළවෙනි එක තමයි උදේවය ඥානය. ඉතින් මේක තියෙනවා ඉස්සර පිටුවේ අපි ඔන්න එකක් මතක් කරගෙන මෙයා හරි. ඒකත් දැන් අපිට දැන් තියෙන්නේ අපිට ඉගෙන ගන්න තියෙනවා විදර්ශනා උපක්ලේශය. ඒක විදර්ශනා උපක්ලේශයන් කියලා කිව්වේ අපි මේ විදර්ශනාව කරගෙන යනකොට ඔව් ඒකට අපි මග ඇරෙන අපිට ක්ලේශයක් එකක් උපදිනවා. මෙතන උපක් කියලා කිව්වහම අපිට සාමාන්‍යයෙන් අර උප කියලා කියන්නේ නිකන් පහ අඩු කියන අර්ථයෙන් තමයි අපි සාමාන්‍ය සිංහල භාෂාවේ උප කියන කෑල්ල උප කියන වචනය යොදවන්නේ දන්නේ. හැබැයි පාලියේදී උපක්ලේශයන් කියලා කියන්නේ උසස් කියන එක. උසස් වැඩි කියන එක. උසස් කියන්නේ මෙතන කියන්නේ ප්‍රබලයි වැඩි කියන අර්ථයෙන් තමයි උපක්ලේශයක් කියලා කිව්වේ. මෙතන උපක්ලේශයන් කියලා කියන්නේ නැත්නම් අපිට වැරදියට අපිට තේරෙන්නේ මේ උපක්ලේශයන් කියන්නේ පොඩි කුඩායි දෙවනි කියන අර්ථයේ අර්ථයක් අපිට වැටහෙන්නේ සිංහලයේදී උපවිදුහල්පති එහෙම නේදනේ. අන්න ඒ වගේ උප කිව්වේ පහක් කියන අර්ථය නෙමෙයි දෙවනි කියන අර්ථය නෙමෙයි. මෙතන උපක් කියන්නේ ඒ කියන්නේ ප්‍රබලයි උසස් කියන්නේ ප්‍රබලයි කියන අර්ථය. උසස් කියනකට වඩා ක්ලේශයන් එක්ක උසස් කියනකට වචනේ යෙදෙනකට මම දැන් කියෙන්නේ නෑ. ප්‍රබලයි කියන අර්ථය දෙවනි නොවන කියන අර්ථය. එතකොට බලන්න එතකොට උපක් ක්ලේශයන් අපි ඕන සම්මර්ෂණ ඥාන ටික අඳුරගමු. බලන්න විද මේ අභිධර්ම මාර්ගයේ කන්තේ 329 වෙනි පිටුව බලන්න මේ තියෙන 328 පිටුවේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒකත් අපි මතක් කරන්නේ සමහරට මේ පාඩම් ඉස්සරහට වෙනම අපි කෙරෙනවා වෙනම කෙරෙනවා. දැනට අපි මේ මතක් කරගෙන යන්නේ මේකද මේ ටික හැම තිස්සෙම කටපාඩමේ මතක් විතර එනවා. ඒක නිසා 328 පිටුවේ ප්‍රතිපදා ඥාන අපි දන්නුනේ දැන් විදර්ශනා භාවනාවේ විසුද්ධිය කියක් තියෙනවද? හතක් තියෙනවා. පළවෙනි එක තමයි ශීල විසුද්ධිය. ඊළඟට චිත්ත විසුද්ධිය. ඊළඟට ධිට්ඨි විසුද්ධිය. ඊළඟට සංකා විතරණ විසුද්ධිය. ඊළඟට මාර්ග මාර්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය හත. ඔය හත අපිට ඉගෙන ගන්න තියෙන ඉස්සරහට. ඒකෙදි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි මේ අතරම ඒ අර ඥාන මේ විදර්ශනා ඥාන උපදවා ගන්න ඕනේ. විදර්ශනා කිරීමේදී අපි උපදවා ගත යුතු විදර්ශනා ඥාන දශයක් තියෙනවා. ඒ දශයෙන් සම්මර්ෂණ ඥානය තමයි ත්‍රිලක්ෂණයට ත්‍රිලක්ෂණයෙන් ඒ නාම රූප දිහා බැලුවහම උපදින එක තමයි සම්මර්ෂණ ඥානය. ඉතින් ඒකයි කියන්නේ ඇත්තටම මාර්ගාමාර්ග ඥාන දර්ශන විසුද්ධියේ ඕනනම් අපි කියපු නේද මෙතන තියෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන සම්මර්ෂණ ඥානේ උදේවය ඥානේ බංගාණු දර්ශන ඥානේ බයදුපත්තා ඥානේ ආදීන වාන දර්ශන ඥානේ නිගිධාන දර්ශන ඥානේ මුංචිතු කම්මිතා ඥානේ පටිසංකාර උපස්සනා ඥානේ සංකාර උපේක්ෂා ඥානේ අනුරෝම ඥානේ කියා විදර්ශනා ඥාන දසයක් ඇත්තේ. ත්‍රිකේදී සම්මර්ෂණ ඥානේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන දැනගන්නා වූ ඥානය සම්මාචන ඥාන නාමයේ අනිත්‍ය ආදී ඒ නාම රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි ඒ නාම රූපයන්ගේ තියෙන අනිත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැනගන්නවා කියලා කියන්නේ සම්මාචන ඥානය උපදවගත්ත කෙනෙක්. ඒ මාර්ගාමාර්ග ඥාන දර්ශනයේ විසුද්ධිය ඇති කරගෙන සිටි යෝගාවචරයා විසින් දැනට ලබාගෙන ඇත්තේ. ඒක ඇත්තටම අයිති වෙන්නේ
marga marga jangan dasarnya bisudhiya. Udah ini aja tadi udah banyak jangan ada, jangan nama yang terkira kini ini kita bawa nak krim ya. Nama yang terbaik kita tiennya itu utikar. Ada parameter itu samasanya aja itu nama yang tiennya. Nama yang terbaik pratipada jangan dasarnya bisudhiya itu aja. Nama yang terbaik udah banyak jangan banggal dasarnya jangan banyak pertanyaan jangan. Adi nuwana darshana nyane, nividyana darshana nyane, munchitu kamuta nyane, pati sankarna pasana nyane, sankara peksha nyane, aklova nyane. Kali ekiti wenne, udeva nyane iti mokadda me dhamma roopa wala ipadimak tiyenawa, nativimak tiyenawa kiyala danaganawa. Kali ara sampashana nyane iti meka anithyayi, dukkhayi, anathmayi kiyala danagatta. Ita passe udeva nyane iti me nama roopa wala ipadimak tiyenawa, nativimak tiyenawa kiyala danagatta. Banggal darshana nyane iti api hondatama nativimak tiyena bawa visheshayen danagatta. Bangayak bawa tiyena bawa visheshayen danagatta. Bahitapatta nyane kiyala kiyanne ehema bangayak athi tiyena bawa danagattahama naththan nativimak me nama roopa wala nativimak tiyena danagattahama me pilibanda bayak athi wenawa. Anne ehema bayak athi karagatta athiwannaa wu nyaneyata kiyuwa bahitapatta nyane kiyala. Eka mathak thiyaganna lesi bayak athi wage wacanen enawa. Ini pasti adi ini mau darshan ya ini. Ini pasti, ini kan netiviran ini sah, apa itu asal mana bawa ke dalam ini? Ini maksudnya banyak netiviran ini, banyak mana, tapi asal mana? Apa saran nak pilih kau buat? Netiv bawa ke dalam. Anehnya, adi ini mau darshan ya. Tapi bawa nanya ini mana pure yang kita ini ini. Yang aneh kyu ada, ini ini apa? Akal pun mana sih mana ini ini apa? Tapi ini mahavisala, apa yang aneh kuah mahavisala, tiap malu udah dengar ini. Mee api tiada sifat tulah tiada mee nama rupa pelibadan tiada akal per, bina siapa mee tiada, abis sama ane jadi bahasa ane wacan ini akal per mana, nam tamai akal per, mee akal per bina siapa, ini akal per bina siapa mee tiada mee nyanyi aki mee jadi penno ada, sabtu wacan ini nyanyi tamai ekter per, api jadi bahasa keran mee akal per bina siapa mee jadi cigarette bona kena cigarette bona bi mana tikiri mana sandha. Netik keran, tapi yang balap yang kerana netik kerana, dek netik kerana kat terbuk kene, ikan nyanyi apa ni dia ni? Nyanyi apa ni? Ya, buat apa kat dek istilah cigarette tengah kemat tertibuna, dek ni ikan tu pilih kuala ketibuna, dek nyanyi apa ni dia? Nyanyi apa ni? Nyanyi, hari ni ada, ikan nyanyi. Ti ikan tu mai me betulnya tiap hari orang dek bawa itu agama nyanyi apa ni? Nyanyi apa ni? Kira apa tu ni? Nyanyi apa ni? Macam ni bawa itu, ni aku apa tu menasa? Jadi mitran ni akal pun ini sangat penting ni. Kalau kan, arah nama rupa pilih benda apa itu yang ada hasil, ada hasil sakti net berarti dia hari ni ni jangan agak penting. Hari ni tu, pekerja ni memang alu loko dewa ni kan mahavisara dewa, jangan aku hargi alu loko dewa ni kan matap penting. Dia mereka penting berbuat ni, memang dia. Ni akal bukian mitran. Itu pada nirvidana darshana jangan ini kerjai uwe. Oh, kalakiri itu sebahaya, yukta mana bawa tempat, itu maksudnya eva pilih mana kalakiri ini sebahaya, katilah. Tunsi visiha itu bi, vidarshana upakpresha dasa. Ikan api memeki ada mukadde, api bawa nama kerja ni, anak kota, api mula mana, awastha kipat dia, awastha dasa artiye, ane dasa itu tempat, vidarshana upakpresha dasa ikilah dia, ane itu tempat api ada ikilah kanu, na. Munawat ini dasar awal bahasa, pilihan, prasabdiya, adimoksha, pakramaya, sukaya, nyana, smutiya, upeksha, nikantiya. Mana mekian? Vidarshana upakleshe dasar. Yana me dasar vidarshana upakleshe oye. Vidarshana upakleshe oye. Yano yoga avacharya, nomagaya mana vidarshana orang bahaya tu karu katapotasik. Tapi vidarshana orang bahaya apa mek? Mewa itu biru. Vidarshana mana bi nokal yoga atau cara yang tadi eva itu novel deh. Vidarshana hari itu nokaroh kenitnya apa? Eka dengan kamu, vidarshana kerana kita tahu mereka ini, mereka matu ini. Eka vidarshana yang matam kita hari gerak ini ke salak nak tahu mereka paklesi nama dia ni. Eka dengan itu kita. Hebat, ini kerana ni anak kita mereka paklesi nama mereka ke mereka ini mula mana tuh dah. Nah, ini kebetulan. Ewa, itu bima, itu vidarshana, honin, kerugian bawa salah pun. Ya, itu entah ewa nak kang itu pernah niwa, tuh na kita kini kita rumah dah mai. Itu kini nak kang apa vidarshana? Kerala tiada sahaja.
අවවාසය යනු විදර්ශනා බලයෙන්ම ඇතිවන යෝගාවචරයාට පමණක් පෙනෙන සෙස්සන්ට නොපෙනෙන ආලෝක විශේෂයන් ආලෝක විශේෂයක් වෙන එක අවවාසය කියලා. ඒ ඇතම් යෝගාවචරනේ තමන්ගේ ශාරීරිය පමණක් පෙනෙන හැටියටද ඇතමුන්ට තමන් ඉන්න කාමරය හැමතැනම පෙනෙන හැටියටද ඇතමුකට ගව් ගන්නක් යොදුන් ගන්නක් දුර පෙනෙන හැටියටද ඇති වෙයි. ආලෝක විශේෂ ඇති වෙන්න පුළුවන්. ඒවා අවබෝධය දැන් මේ මේ මෙතන භාවනා කරපුවාට මේ මේ අත්දැකීම ඇති. ඊළඟට ඇතිවෙන ප්‍රීතිය ප්‍රීතියක් ඇති වෙනවා. යනු විදර්ශනා ඥාන යහපත් වීම නිසා සංස්කාරයන්ගේ උදය වය දෙක ඉතා හොඳින් පෙනීම නිසා හටගන්නා බලවත් ප්‍රීතිය. ප්‍රීතියක් ඇති වෙනවා භාවනා කරනකොට. ඒකත් අපේ උපක්ලේශයක් විදිහට තමයි ගන්නේ. ප්‍රශද්ධිය ප්රශද්ධිය යනු විදර්ශනාවේ ඇතිවන කාය චිත්ත දෙකේ සංසිධීමය. හොඳ සිතයි කයයි දෙකම චිත්ත කාය එක හොඳ සංසිධීමකට එනවා. හරි පහසුතාවයක් ඇති වෙන එකට. ඒකත් මේ උපක්ලේශයක් විදිහට තමයි ගන්න. දෙකේ සංසිධීම. ඒ සංසිධීම නිසා කිසිදු අපහසුාවක් නැතුව යෝගාවචරයාට කැමති තාක් කල් භාවනාවේ එළිය හැකියි. කාලය ගතවන බව මේ කාලය ගතවන බව පවා නොදැනේ. හොඳ එකට අර මුලදී තියෙන කම්මැලි ගතිය එහෙම අපහසුව නැතිව ගිහිල්ලා තවදුරටත් භාවනාව කරන්න ඕන කියලා හොඳ කායික චිර සහ චිත්ත මේ සතු සංසිධීමක් වෙනවා. ඒකට කියනවා ප්‍රශබ්දිය කියලා. ඒකට කියනවා ප්‍රශබ්දිය කියලා. ඊට අදිමෝක්ෂය යනු බලවත් ශ්‍රද්ධාවය. බලවත් ඊට පස්සේ ශ්‍රද්ධාවක් වෙන මොනවා. ඒකට අදිමෝක්ෂය කියනවා. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට ප්‍රදර්ශනා චිත්තේ සමග අතිශේත් සිත ප්‍රසන්නවන කරන බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී හොඳ බලවත් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දැන් ඒක පස්සේ ගියොත් ඔන්න ඒක අපිට මේ විදර්ශනාවේ බාධාවක් කියන එක තමයි මේ කියන්නේ. අදිමෝක්ෂය කියලා එහෙම මේ විදර්ශනා පක්ලේශයක් තියෙනවා. ඊළඟ ප්‍රග්‍රහය යන වීර්යය. ප්‍රග්‍රහය කියන්නේ වීර්යය. මේ අවස්ථාවේදී යෝගාවචරයාට විදර්ශනා චිත්තේ සමග ඉතා ලිහිල් නොවුද ඉතා වේගවත් නොවුද යහපත් වීර්යයක් ඇති වේ. වීර්යය වැඩි වෙන්න පුළුවන්. ඒකත් ඒක ප්‍රග්‍රහය කියලා කියන ඒකත් විදර්ශනා උපක්ලේශයක්. ඊළඟ සුඛය යන විදර්ශනා චිත්තේ හා ඇතිවන සකල ශරීරයේම පැතිරී යන සකල ශරීරයේ පිනවන බලවත් සුඛයක් වෙනවා. ශරීරයේම පිනවන පිනවන්නා වූ සුඛයක් මත වේ. ඒක එකත් විදර්ශනා උපක්ලේශයක් විදිහට අපි ගන්නවා. ඊළඟ ඥානය යනු රූපාරූප ධර්මයන් කෙරෙහි විනිවිද යන ඉතා තියුණු විදර්ශනා ඥානයක් ඇති වෙනවා. ඉතින් මේ ඥානයත් අපි මෙතෙන්දී ඇති වෙන ඥානයත් අපි උපක්ලේශයක් විදිහට ගන්නවා. මොකද මේවා මේවා අල්ලගෙන ඊට පස්සේ අර අපේ අවශ්‍ය ගමන යන්නේ නැතුව මේ තැන්වල හිර වෙන්න පුළුවන්. ඒකයි මේ උපක්ලේශ විදිහට ගන්නෙ. මේක විදර්ශනාවේම ඇත්තටම ව්‍යුත්පන්නක. ඒක නිසාම උපදෙරු මේවා විදර්ශනාවේ ඵලයක්. හැබැයි මේ තැන්වලදී මෙතන අල්ලගෙන මේක කිව්වොත් එහෙම අපිට ඉදිරියට ගමන් කරන්න බැරි වෙනවා. අන්න එහෙම මෙතේ තැන්වලින් හිර වෙන තැන් තමයි මේ උපක්ලේශ විදිහට මේක ගන්නෙ. ඒක අපි මේ වෙන සඳුර ගන්න ඕන. ඊළඟට ස්මෘතිය යනු විදර්ශනාවේ ස්මෘතිය කියන්නේ සිහියනේ. සුජීවී සිහිය සතියේ සතිය කියන චෛතසිකයේ කියන්නේ මේකෙදී ඥානය කියන්නේ මොකද්ද? ඥානය කියන්නේ ප්‍රඥාවනේ. ඒතර මේ ප්‍රඥාව තුළ හිම වෙන්න පුළුවන් මේ පාර. ප්‍රඥාව අපිට ඕනද නැද්ද? ඕන. හැබැයි දෙන්නේ අපි ඒක තුළ එතන නැවතුනොත් එහෙම එතනින් එහාට මේ අපේ අදාළ ඉලක්කයට යන්න බැරි වෙනවා. නේද? ඒතර මේක තමයි කියන්නේ මේකත් මේ අපිට අවශ්‍ය කාරණා. හැබැයි මේ තැන්වල හිරුනොත් සාරය යන්න බැරි වෙනවා. ස්මෘතිය යනු විදර්ශනා චිත්ත සංප්‍රයුක්ත ස්මෘති චෛතසිකය. මේ අවස්ථාවේ යෝගාවචරය හට තමාගේ සිත පර්වතයක්සේ නොසෙපී විදර්ශනා කරන සංස්කාරයන් කෙරෙහි පිහිටන බලවත් සිහියක් ඇති වෙනවා. බලවත් සිහියක් ඇති වෙනවා. ඒකත් අපි ඒකෙම ඇලිලා හිටියොත් එහෙම විදර්ශනාට එක බාධාක් වෙනවා අපි ගන්නවා. ඊළඟ උපේක්ෂාව යනු තත්‍ර මධ්‍යත්තතා උපේක්ෂාව ආවර්ජන උපේක්ෂා යන උපේක්ෂා දෙකයි. ඉතින් මේ උපේක්ෂාවත් අපි මෙතෙන්දී උපක්ලේශයක් විතර ගන්න. ඊළඟට නිකාන්තිය යනු ආලෝකාදීන් ප්‍රතිමන්විත විදර්ශනයට ඇලුම් කරන සූක්ෂම තෘෂ්ණාවය. අන්න ඒක තමයි ඊතර තෘෂ්ණාවක් සූක්ෂම තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන්. අර ආලෝකේ ප්‍රතිමන්විත විදර්ශනයට ඇලුම් කර මේ විදර්ශනා යෙම ඉන්න ඕන කියන අදහසක් ඇති වෙන තෘෂ්ණාවක් සියුම් තෘෂ්ණාවක් ඇති විදර්ශනාව ඇතුළේ තොන තෘෂ්ණාව
Sudarshana ඇතුලේ කුෂ්ණාව ඇති වෙන්න පුළුවන්. එය ක්ලේශයක් වන බව දැන ගැනීමට අපහසු වන තරම් ඉතාම සියුම් ලෝභයක්. සියුම් ලෝභයක් මේ මේ මෙතන රැඳිලා වුණ ඕන මේ විදර්ශනා කරන්න ඕන කියලා ලෝභයක් සියුම් ලෝභයක් ඇති වෙනවා. අන්න ඒකට කියවා නිකාන්තිය කියලා. නියම විදර්ශනා උපක්ලේශේ ඒ නිකාන්තිය. ඇත්තටම මෙතනදී මේ සමස්තය විදිහට ගත්තහම මේ ඇතුලේ තියෙන එක මේ නියම උපක්ලේශේ විදිහට කෙලෙසක් විදිහට ගන්න පුළුවන්. ඒත් තෘෂ්ණාව තියෙන්නේ නේ. එතන තෘෂ්ණාවනේ අපි කෙලෙස් වලට ගන්න තෘෂ්ණාවනේ නේ. ඒ මේ මේ නිකාන්තිය තමයි සත්‍ය වශයෙන් මෙතන උපක්ලේශේ විදිහට ගන්න. නමුත් අනිත්‍යේවත් අනිත්‍යවයි අපි නවතින්න පුළුවන්. ඉවෙන් නැවතුනොත් අපිට ඉදිරියට යන ගමන බාධා වෙනවා. ඒ ආලෝකාදී උපක්ලේශ වන්නේ නිකාන්තියට හේතු වන නිසායි. හරිද? ඒතර ඒක සත්‍ය වශයෙන් මේ නිකාන්තිය තමයි උපක්ලේශයේ විදිහට අපි ගන්න. දැන් මේ වගේ කන්නේ අපේ උනා අපි ගමනක් යනවා. ගමනක් යනකොට අපි ආහාර ගන්න අපි මඟ නැවතුණා කියලා හිතමු. අපි ඉතින් මේ ආහාරය ගන්න ඕනේ කියලා එතන තියෙන උදායිතා අතර ගුණම් වදින හොඳ ස්ථානයේ ඉඳලා අපි අර අපේ ගමන අවතක වෙන්න බැරි මේ වගේ තැනකට ටිකක් එහෙමින් අසමාජ විනෝද වෙන්න පුළුවන් කියලා අපිට ඊට පස්සේ යන ගමන අපේ කාලයේ අපිට මේ කලමනා කරගෙන ගන්න බැරි වෙනවා. මොකද අපි අර ඒ කැම ගන්න එතන නැවතිලි ඉවර වෙලා අපේ එතන වැඩි කාලයක් ගත කරගත්තා. එවනම් දෙන්න මේ කැම ගන්න නවතින්න වෙනෝනේ අපි කොහොමද එතන නේද? බැලලා ඒක ගන්න වෙනවා. හැබැයි එතන අපි වැඩි කාලයක් දෙන්න යදෙව්වොත් එහෙම අපේ ගමන යා ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ එකක් මේ කියන්නේ. අන්න ඒ වගේ දසයක් තමයි මේ විදර්ශනා උපක්ලේශ කියලා කියුවේ. ඒකට අවබෝධය, ප්‍රීතිය, ප්‍රශබ්දිය, අභිමෝක්ෂය, ප්‍රග්‍රහය, සුඛය, ඥානය, ස්මෘතිය, උපේක්ෂාව, නිකාන්තිය කියන අපි විදර්ශනා කරගෙන යනකොට මේ අවස්ථාව අපිට මුණ ගැහෙනවා අනිවාර්යයෙන්. ඒ තැන්වලදී අපි තවදුරටත් ඒවයි නවතින්නේ නැතුව ඉදිරියට විදර්ශනාව කරගෙන යන්න ඕනේ. එතකොට නැවත වතාවක් විසුද්ධි මාර්ගයට යනවා. එහෙම දුරුකොට විදර්ශනා උපක්ලේශයෙන් දුරුකොට උපක්ලේශයෙන් මිදුණු පටිසම්භිදා මාර්ග ඥානයේ මාර්ගයයි. විවස්ථා කොට උදේ හැරපියා බංගානුපස්සන අස්සනාට පැනනවා. උදේ හැරපියා උදේ ඉස්සෙල් උදේ වය කියන එක දැලුවා. ඉස්සෙල් සම්මාශනය කරා සම්මාශන ඥානය දෙවෙනි එකට උදේ වය ඥානය උදේ හැරපියා ආව බංගනාව මේ බංගානුපස්සනාව නේද? බංගාණු දර්ශන ඥාන දෙවෙනි අපි ඉස්සෙල් එපක් මේ විදර්ශනා ඥාන දර්ශය ගැන මේ කියන්නේ මෙතන මේ කියවෙන්නේ විදර්ශනා ඥාන දර්ශය අපි ඉස්සෙල් කතා කරේ බංගානුපස්සනාවට පැමිණ. ඒ කියන්නේ බංගාණු දර්ශනයට ආවා. ඒක නිරතුරු බංගානුපස්සනායෙන් බය වශයෙන් වැටෙයි. බය වැටීම වැටුනේ මොකෙද්ද? බයතුපට්ඨා බංගාණු දර්ශනයෙන් පස්සේ ආවේ මොකද? බයතුපට්ඨා බය වශයෙන් වැටෙයි ගියේ සීරු සංස්කාරයන් කෙරෙහි නිර්වේදයට පැමිණ. මොකද ඒ? නිර්වේදයට පැමිණ කිව්ව මොකද්ද? නිර්විදාණු දර්ශන යාවේ. නිර්විදාණු දර්ශනේ ඔව්. හරි. මේ විදර්ශනා මේ ඥාන දර්ශනය තියෙන මෙතන මේ. නම් වලින් කියුවේ නැතුණාට විදර්ශනා ඥාන දර්ශනය මේ තියෙන්නේ. නිවිදේට පැමිණ, එයි විරාගයට පැමිණ. හරිද? ඊට පස්සේ ඒක කියන නිර්විදාණු ඊට පස්සේ මුංචිතු කම්මතා ඥානයට ආවා. ඒ කියන්නේ ඒකේ මිදීමේ අදහස. අන්න ඒක තමයි විරාගය කියලා කිව්වේ. දැන් රාගය කියන්නේ මොකද? ඇලීම, එකතු වීම, ඒකත් එක්ක ඉඳීම. විරාගය කියන්නේ මොකද? මිදීම, මිදීම. මිදීම කියුවේ මෙතන විරාගය කියුවේ මොකද මේ? මුංචිතු කාම්‍යතා ඥානය. මේ විදර්ශනා උපක්ලේ මේ මොකද මේ විදර්ශනා ඥාන 10 කියන්නේ කියන්නේ? විරාගයෙන් පැමිණ කෙලෙසුන් කෙරෙන් මිදෙන්නේ ඒ පිළිවෙලින් සෝවාන් ආදී මාර්ග සතර මාර්ග ඵලයන්ට පැමිණ අරහත් ඵලයේ සිට 21 ප්‍රත්‍යවේක්ෂා ඥානයන්ගේ පරයන්තගතව සදේවක ලෝකේ අග්‍ර දර්ශනාවේ වර්ධනය. ඒතර මේ විදිහට ඊට පස්සේ මුංචිතු කම්ඤතා ඥානෙට පටිසංකානුපස්සනා ඥානෙ උපදව ගත්තා. ඊට පස්සේ සංකාරෝපේක්ෂා ඥානෙ උපදව ගත්තා. අනුලෝම ඥානෙ උපදව ගත්තා. ඊට පස්සේ මොකද්ද? මාර්ග. ඔව් මාර්ග ඥානය. මාර්ග ඥානිය සෝවාන් ඉගෙන ගත්තා. ආයත් සම්මාශන ඥානෙ දැන් දශේ කීලිවල ආයත් සකදාගාමි මාර්ග ඥානිය උපදවලා ඵලයට ආවා. ඊට පස්සේ ආයත් සම්මාශන ඥානෙ දැල දශයක් දශයට කීලි අනුමෝම ඥානෙ උපදවගෙන
ඊට පස්සේ අනාගාමි මාර්ග ඥානිය උපදවගත්ත ඒ ඥානිය උපදවගත්ත ගමන් ඒකෙන් ඵලය හම්බුණා අනාගාමි වුණා අනාගාමිට ආයත් සම්මාශ ඥානිය දැන් ආයත් දශක කිලිය වල අනුලෝම ඥානිය උපදවගෙන ඊට පස්සේ අරහත් මාර්ගය උපදවගත්ත ගමන් ඒකේ ඵලය අරහත් ඵලය හම්බුණා එතකොට දැන් කොටස කරන්න ඕන දේ කළා වසන ඉච්ඡා දවයි කරන්න තියෙන්නේ ඒක තමයි මේ පිළිවෙත පිළිවෙත තියෙන්නේ දැන් යන විදිය දන්නුනේ. ඔව් දැන් යන්න කරන්න ඕන දේ දැන් දන්නවා. මොකද්ද කරන්න ඕන කියලා. හරි මෙතකින් ගණන ආදී කොට ඇති ප්‍රතිපස්සන අවසන් කොට ඇති ආනාපාන සමාධි භාවනා නිමියේ. ඔන්න දැන් පළවෙනි පියවර හතර අවසන්. නැත්තම් යුගල් හතර අවසන්. ඒ කියන්නේ ඒකේ අපි ගණනාවෙන් පටන් ගත්ත අර ප්‍රායෝගික කොටසත් මේ වෙනකොට අපි සාකච්ඡා කරලා අවසන්. අපි ඒ ටික අපි නැවත වතාවක් මේ ග්‍රන්ථයෙන් අපි මේකේ පොඩක් මතක් කරගමු ඊළඟ සතියේදී සතාගෙන ඊටු ටික අපි යමු. මොකද මේ ටික තමයි වැදගත්ම නැවත මේ අපිට මේ ආනාපාන සතිය ගැන මම හිතන්නේ අපි කාටත් මේ එක එක තැන්වලදී එක එක විදිහේ භාවනා ක්‍රම කියවෙනවා. මේක අලුත් ඒවා කියනවා, පෞරාණ ක්‍රම කියනවා. මේකේ අපිට හරි අවුල් ස්ථානයක්. ඒක තමයි අපි මේ උත්සාහ කරේ අපි මේ කිහිප වතාවක්ම හැම ග්‍රන්ථයක්ම භාවිත කරමින් අපි මේ ආනාපාන සතිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහෝ වෙලාවට මේක මේ හරි අමුතු මිකැනි මේ ව්‍යාකූල වෙලා තියෙන මේක මේ එක එක විදිහට එක එක තැනදී භාවිත වෙනවා මේක. හරි අපිට හැසක තැන කියන මේක අරමුද කරන්නේ මේවද කරන්නේ එහෙම කියන පිළිබඳ හරි ව්‍යාකූල ස්වභාවයක් තියෙන කාටක් තියෙන මේක. ඒක නිසා තමයි අපි මුලදිත් අර අපි දැන් මාර්ගය ග්‍රන්ථය සාකච්ඡා කරද්දී අපි අභිධර්මවත් ප්‍රදීපිකා ග්‍රන්ථය භාවිත කරලා ආනාපාන සතිය සාකච්ඡා කරා. අපි මේ ඊට අමතරව විසුද්ධි මාර්ගය භාවිත කරගෙන සාකච්ඡා කරා. ඊට පස්සේ අපි විවිධ අවස්ථාවන්දී විවිධ ග්‍රන්ථයන් උපයෝගී කරගෙන මේ පිළිබඳ අපි ගැඹුරින් මේ අධ්‍යයනය කරේ ඒකයි. මොකද මේක නිවැරදිව අපි දැනගන්න ඕනේ. ඉතින් අපි නැවත වතාවක් මේක පිළිබඳ නැවතත් මේක මතකයේ තියෙන්න ඕන. මේ කාරණා පිළිබඳ අපි කරගෙන යන්නේ පොතක් තියාගෙන භාවනා කරන්න බෑනේ අපිට. පොතක් තියාගෙන පොතේ කරුණු තියෙන්න පුළුවන්. හැබැයි මේක භාවනාවේදී ප්‍රායෝගිකව පොත්වල කරුණු දෙන්නට වඩා නැහැ. විවාගයෙන් ලියන වැඩක් මේ වගේ එකක් නෙවෙයි මේක තියෙන්නේ. භාවනාව කරන්නේ ඒ වෙලෙට අපි මනසේ රැඳෙන්න ඕන මේ කාරණා ටික. ඒ නිසා නැවත අපි අපි දැන් කතරගස්ස සබ්බකාය කියන එක. ඒ කියන්නේ මුලමැදක බලන කේද? ඔව්. ඔව් දැන් ඒකේ වෙනසක් කියන්නේ මොකද ඒකේ? ඒ කියන්නේ දැන් පටන් මේ මේ පොතේ නේද කියන්නේ? ඒ ආනාපාන සති භාවනාව දිහෙන්නේ 137 සෝ සතෝ අස්සසති සතෝ පස්සතේ වදාලා පරි සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කළ යුතුයි. පටන් ගැනීමේදී හුස්ම වදින තැන නාසිකා අග සිත පිටුවා ඇතුළුවන පිටවන හුස්ම වෙන වෙනම මෙසේ ගණන් ගත යුතුයි. 1 2 3 4 5 10 වශයෙන් පහට අඩුවෙන් ගණන් නොනවත 10ට වඩා නොගෙන මේ ගණන් පිළිවෙල නොකොටවා සිතින් මෙනෙහි කළ යුතුයි. සබ්බකයවද පතා ගැනීම පැහැදිලිම හා නිවැරදිම යන්නේ.
සප්පකය මට සමගදී අසසිසාවන් සික්කතේ වදාළ පරිදි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියා කියා මෙනෙහි කළ යුතුයි. උෂ්ම පටන් ගැනීම පැවතීම හා නිමවීම යනු මුල මැද අගනම් උෂ්ම ඉහළට ගැනීමේදී ආරම්භයේ පටන් අවසානය දක්වා උෂ්ම පහළ ගැනීමේදී ආරම්භයේ පටන් අවසානය දක්වා සිහියෙන් මනාව බලාගෙන ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කළ යුතුයි. හරි මෙතන. මොකද මොකක්ද කියන්නේ වෙනසක් කියලා කිව්වේ මට දැන වෙනසක් කද දැන් අර කවිතර දැන් අද කිව්වා ටිකක් කියලා සම්පූර්ණ ඒක තේරෙන්නේ නැහැ. දැන් මේ අද කිව්වේ මෙහෙමයි. අද කිව්වේ අර සෝසතෝ අස්සසත කියන එක පටන් ගන්න දැන. ඒකයි මේකයි දෙකක්. හරිද? අද කිව්වේ දැන් අපි ඉස්සලා උස්මයි දැන් අපි සාමාන්‍යයෙන් සෝසතෝ අස්සසත කියන වෙනකොට අපි මේ 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 දක්වා කරේ උෂ්ම ගන්නකොට පළවෙනියට උෂ්ම වදින තැන බලන්න. ඒක ආශ්වාසයේ විදිහට ගන්නවා. හරිද? හිතේනවද? ඉතින් ඒකේ මැදයි අගයි අපිට තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ හරියට. ඒක බලන්න විදිහ නැහැ. ඒක ටිකක් සමාධිය දිනුනාම තමයි ඒක බලන්න ඕනේ. නැත්නම් අපිට එක සැරේ ඔක්කොම ගන්න බෑනේ. අපිට අල්ලන්න පුළුවන් මට දැනුම. අපි අර මොන හරි මේ ඒ පුහුණු වෙනකොට මුලදී ඔක්කොම අල්ලන්න බෑ. ඒ නිසා ආශ්වාසයේ ඇල්ලුවා. ඊට පස්සේ ප්‍රශ්වාසය ඇල්ලුවා. අපි සාමාන්‍යයෙන් මේ දක්වාම අපි හරි බොහෝ අය කරේ ආශ්වාසයේ පටන් ගන්න තැනයි ප්‍රශ්වාසයේ පටන් ගන්න තැනයි තමයි ආශ්වාස ප්‍රශ්වාසය කියලා හඳුනගත්තේ. එහෙම නේද කවුරුත් කරේ? බොහෝ කෙනෙක් කරන්නේ. එහෙම නේද කරේ? නාසිකාග්‍රයේ ආශ්වාසයේ පටන් ගන්න තැන අපිට අල්ලගත්තා. ඒක දැනෙනවනේ ඉස්සෙල්ලා. හුස්ම ගන්නකොට දැනෙනවනේ පටවෙන තැන. වදින තැන. ඉස්සෙල්ලම වදින තැන. හරිද? දැන් ප්‍රශ්වාසය කරනකොට ඉස්සෙල්ලම වදින තැන තමයි අපි ඇල්ලුවේ. මෙනෙහි කරේ. එහෙම නේද කරේ? දැන් මේ පොතේ අනුව ඒක කියනවා ආශ්වාසයේදී වදින තැන, ප්‍රශ්වාසයේදී අවසන් වන තැන මෙනෙහි කරන්න කියලා. ඒතර මට තේරෙන විදිහට ඒකේ වාසියක් පේනවා මෙතන. එහෙම කියන එකේ වාසියක් තියෙනක විශේෂයෙන් මේ පොතේවත් අභිධර්මාත් ප්‍රදීප්තා ග්‍රන්ථේවත් සඳහන් කරලා තිබුණේ නැහැ. එහෙම විශේෂ ඒ කාරණය මේක තමයි තිබුණේ ඒක. හැබැයි ඒකේ වාසියක් තියෙනවා මට තේරෙනවා. මොකද අපි දැන් එතකොට අපි අවසානයක් පුරුදු කරලා නැතිනේ නේද? අපි මේකත් එක්කම අපිට පුරුදු වෙනවා ඒක. ඒක නිසා මම හිතනවා ඒක හොඳයි කියලා. ඒ සෝසත වාසසත් ternary තමයි පටන් ගන්න ternary. ඊට පස්සේ අපි මේක අස්වාසය ප්‍රස්වාසය කියලා ඉතල සලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට 1 2 3 4 ගණනාවෙදී තින් පටන් ගන්න තැන තමයි මෙනි කරන්න වෙන්නේ. 1 2 3 4 5 1 2 3 4 5. එතකොට අපිට බොහෝ වෙලාවට අපිට පටන් ගන්න තැන තමයි කරන් කරන්න වෙන්නේ. අන්තිම කරන් කරන්න බෑනේ. නේද? අද ඒකේ ලොකු මේ මම මේ පොතේ තිබුණ නිසා කිව්වේ ඒක ගැන ලොකු අවුලක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි එකේදී ගණනාවේදී අපිට යන්න වෙන්නේ අගට නෙමෙයි මුලට. දැන් පළවෙනි එකේදී සෝසතව අස්සසතියේදී ඕන්නම් අපිට ඒකේ නීතියක් නැහැ. මේක කොහෙවත් එහෙම කියලා නැහැ. අපිට ඕන්නම් ඒකේ පටන් ගැනීමයි මේකේ අවසානයයි බැලුවට වරදක් නැහැ කියලා මට හිතෙනවා. හරිද? ඊට පස්සේ හැබැයි ගණනාවට ගියාම ගණනාවේදී මුල තමයි ගන්න වෙන්නේ. ඒ ගණන් කරන්නේ නැවනේ අවසානයේ ගණන් කරාම ඊළඟ එකට ගන්න යනවනේ බාර. අවසානයේ ගණන් කරන්න බෑ අපිට. මුල තමයි ගණන් කරන්න වෙන්නේ. එතකොට ආශ්වාසය පටන් ගන්න තැන 1යි, දෙවෙනි එක පටන් ගන්න තැන 2යි, තුන්වෙනි එක 3යි, 4යි, 5යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 1යි. එහෙම නේද යන්නේ? හරිද? ඉතින් ඒක මේකත් එක හරි. මේ පොතේත් ඒ විදිහට තමයි තියෙන්නේ. හරි නේද? එහෙම ගැටුවක් නැහැ. මේකෙත් එහෙම තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අර සම්බදාය පට සංවේදීකේ මුල මැද අග තුනම බලන්න. නෑ නෑ නෑ. ආශ්වාසයේ මුල මැද අග වෙනමයි, ප්‍රශ්වාසයේ මුල මැද අග වෙනමයි. දෙකේම එකද? ආ එහෙම කියලාද කිව්වේ? ඒක කරු. ඒක නේ.
පස් සම්පකය පරිසංගිතය අසසිස්සාවෙන් සික්තියයි වදාන පයිද අස්වාසය ප්‍රස්වාසය කියා මෙනී කළ යුතුයි. උෂ්ම පටන් ගැනීම පැවතීම නිවවීම යනු මුල මැදාග නම් උෂ්ම ඉහළට ගැනීමේ දී ආරම්භයේ පටන් අවසානය දක්වා උෂ්ම පහළ යැදීමේදී ආරම්භයේ පටන් අවසානය දක්වා සිහියෙන් මනාව අස්වාස ප්‍රස්වාස මෙනී කළ නෑ වෙන වෙනම තියෙන වෙන වෙනම තියෙන කියා ගන්න එක පාට කියාගෙන වෙන වෙනම තියෙන උෂ්ම ගැනීමේ මුල මැද අග උෂ්ම පිට කිරීමේ මුල මැද අග ඒක වෙන වෙනම ඒක ආශ්වාසය වෙනමයි ප්‍රශ්වාසය වෙනදී භාග තුනක් තියෙන එහෙම නේ කියලා තියෙන්නේ වෙන වෙනම කියන දේ ආශ්වාස ප්‍රශ්වාසයේ පැහැදිලි වාක්‍ය දෙකකින් කියලා දෙනවා ඔව් එතකොට ඒක වෙනමයි ආශ්වාසයේ මුල මැද අග වෙනමයි ප්‍රශ්වාසයේ මුල මැද අග වෙනම අර ඕකට උපමාවක් කිව්වනේ අර මේ මොකද පංගුලෝ උපමාවනේ දෝ ආරික නෝවා අර දැන් දොරටුව නෑ දැන් යනවා මේ මොකද්ද මේ මේ ඔන්චිල්ලා ඔන්චිල්ලාව මෙහාට යනවා මෙහාට යනවා මේකේ මුල මැද අග මුල මැද අග එහෙම යන්නේ නේද ඔව් මේක ආවා ගියා මේ මෙතන වෙන වෙන දෙකක් ඔව් මේක වෙන්නේ ගිහින් එන එක මුල මැද අග. හරි ඒක කොහොමද කිව්වනේ? එක දෙක. ඒ දෙක එක අර යුගලේ එකක් විදිහට නෙමෙයි ගන්නෙ. ආස්වාසය වෙනමයි ප්‍රස්වාසය වෙනමයි. ඔව් එහෙම තමයි ගන්නෙ. හරි එහෙමනම් අද අපි අවසන් කරමු. මේ මෙතන කොහොමද ප්‍රත්‍යක්ෂාඥානය කියලා උසුද්වාගේ අන්තිම කියන්නේ. අරහත් ඵල හේතුක එකොණවිසි ප්‍රත්‍යවේක්ෂා ඥානයන්ගෙන් පරයන්තගත වෙයි. ඔව් එකොණවිසි ප්‍රත්‍යවේක්ෂා ඥානයන් කියන එකත් මම හැබැයි හෙව්වා. මට ඒක හරියටම මේ අගයක් විදියට ගන්නද ප්‍රත්‍යවේක්ෂා ඥානය විදියට තියෙන අපි අර මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන අපිට ආවනි ඉස්සෙල්ලා පාඩමේ ආවා අර ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් විදියට අපි ගත්තනේ. මතකද ඊයේ ප්‍රත්‍යවේක්ෂා වීති විදියට මතකද පහක් ආවා අපිට. ඒතර يعني ධානවල ප්‍රත්‍යවේක්ෂා මේ ධානාංග පහක් තියෙනනේ. ඒ ධානාංග පහ තමයි ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. එතකොට ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ උපදවාගත් ටික අපි නැවත වතාවක් බලලා පැහැදිලි කරනවා, පැහැදිලි කරගන්නවා මේ ටික අපි මේ මෙතන කියන්නේ ඒ ඥානයන් ටික පැහැදිලිවම අපි උපදවා ගත්ත කියන එක බලනවා කියන එක තමයි මේ කියන්නේ. ඒත් මේ 19 කියන එක මම පොඩක් හෙව්වා. ඒක මට හරියටම මේ අංකයක් විදිහට වෙනතනක් කොහෙවත් හවුනේ නැහැ. ඒක පොඩක් ඕ ඒක බලන්න වෙනවා. මම බලලා තමයි කියන්නේ. මමත් පොඩක් බැලුවා කොහෙන්ද මේ 19 මේක තියෙන නිසා. මට හරියටම මේක අගයක් කියන තැනක් මේ පොතේම තියෙනවද නැහැ කොහේ හරි. මට ඔයා හෙව්වට ඔයා ගන්න බැරි වුණා. ඒක ඉස්සරහට අපි බලමු. දැනට ඒක මට පැහැදිලි නෑ හරියට මේ 19 ප්‍රත්‍යවේක්ෂා ඥානෙ විදිහට සාමාන්‍ය ප්‍රත්‍යවේක්ෂා කියලා කිව්වේ අර ධානාංග ටික බලන එක තමයි ප්‍රත්‍යවේක්ෂා විදිහට ගන්න. ඔව්. හරි අපි වෙලා මදීරු. ඔකේ.